කොහොමද ළමයි අපි ඉන්නේ සෙකන්ඩ් එපිසෝඩ් එකේ ග්‍රාෆ් ලෙසන් එකේ ග්‍රේඩ් 10 මා තමාම අපි ඉන්නේ සෙකන්ඩ් එපිසෝඩ් එකේ හරි කලින් එපිසෝඩ් එකේ අපි ඉගෙන ගත්තා y = ax mx + c y = mx + c ටයිප් ග්‍රාෆ්ස් කියන හරි දැන් මේ ලෙසන් එකේ අපි ඉගෙන ගන්නෙ y = ax² ටයිප් ග්‍රාෆ්ස් ax² ඒ කියන්නේ y අපර තියෙනවා x² කියන එක තියෙනවා යාට ඉස්සරහින් ඉලක්කමක් තියෙනවා මේක තමයි a කියලා අපි හඳුන්වන්නේ ඒ කියන්නේ නම්බර් එක y = 5x² වගේ ටයිප් ග්‍රාෆ් හරිද මේකෙත් අපි ටොපික් ටික ඉස්සරහා ලියන්න ඕන කලින්ත් අපි එහෙම කළා ඔයාලට මතක ඇති ඕගොල්ලෝ පොතක් ගත්තා ඒ පොතේ පළවෙනි පිටුවේ ටොපික් ලියන්න ඊට දිබ්බ ඒ කියන්නේ මුලින්ම y = mx + c කියලා දාලා ඒක ඇටතේ ඉගෙන ගන්න කාරණා ඒ පිටුවේ ලියුවා ඒ වගේම දැනුත් පිටුවක් තෝරගන්න අලුත් පිටුවක් ඒ අලුත් පිටුවේ මෙන්න මේ ටික විතරයි ලියන්නේ මැද හරියින් වගේ පටන් ගන්න මේ ටික විතරයි ලියන්නේ when a is a positive value when a is a negative value ඔන්න ඔයක තමයි අපේ සබ් ටොපික් ඒ වගේම ඉස්සරහට ඉගෙන ගමු එහෙනම් පළවෙනි පිටුවේ ඔන්න ඔක ලියලා ඒ පිටුව අතාරින්න ඒ පිටුව අතෑරලා ඊළඟ පිටුවට එන්න හරි ඊළඟ පිටුවට ඇවිල්ලා ආයෙ ටොපික් එක දාගන්න when a is a positive value කියලා y = ax² ටයිප් ග්‍රාෆ් when a is a positive value කියන තැනට එන්න හරි example එකකින් පටන් ගමු හරි බලන්න මේ අපිට දීලා තියෙන example question එකක් first topic එකේ යටතේ හරි draw the graph of function y = x² y = 3x² y equal half x square in same coordinate plane කියන්නේ එකම අර graph එකක graph තුනක් අරින්න දිනවා y equal x square y equal 3x square y equal half x square ඒක ඔයාලට x ගේ values උත් දීලා table ටිකකුත් දෙනවා හරි මම අදින්න පටන් ගන්න table තුනක් දෙනවා ඔයාලට y equal x square ට මුලින්ම table එක දීලා තියෙනවා y equal x square හරි ඊළඟ table එක දීලා තියෙන්නේ y equal 3x square හරි equation එක ගන්න. y = x² කියන equation එක අරන් අපි බලනවා මේ minus root value එක. එතකොට x කියන එක minus 2 වෙද්දී y ගේ value එකයි හොයන්න තියෙන්නේ. එතකොට minus 2 ගේ square. කියන්නේ y = minus 2 ගේ square කියන්නේ 4 නේ. මෙතන 4 apply වෙනවා. හරි. ඔන්න ඔම එකින් එක හොයමු. y = x² වෙද්දී x ගේ value එක minus 1 නා. y = minus 1 ගේ square. ඒ කියන්නේ y = 1. ඔන්න එනවා මෙතන 1. ඔය වගේ. ආයි. y = c sorry x = 0 නම් y ගේ value එක. හරි? apply කරනවා මොකද? y = 0 square 0 square කියන්නේ y = 0 තමයි. ඊට පස්සේ අපිට කියනවා y x = 1 නම් y ගේ value එක. y = 1 square. ඒ කියන්නේ y = 1. ඊළඟට x = 2 නම් y ගේ value එක. ඒ කියන්නේ y = 2 square. ඒ කියන්නේ y = 4. ඔන්න ඒ වගේ x ගේ value එක apply කරලා y ට උත්තරයක් හොයන්නයි ඕනේ. ඔන්න ඔය හැකියාව දැම්මම හදාගන්න. මොකද මේ වල complex අවස්ථා තමයි exam papers වල එන්නේ. ඒ කියන්නේ oral papers වල එන්නේ මේකෙම complex අවස්ථාව, සංකීර්ණ අවස්ථාව තමයි එන්නේ. හරි. ඊළඟට අපි ඊළඟ table එක පුරවන්න යනවා. y = 3x² කියන එක. එතකොට ඒ minus 2 value එක තියෙද්දි x ට y ගේ value එකයි වන්න තියෙන්නේ. y = 3 into x² කියන minus 2 ගේ square. ඒ කියන්නේ 3 into 4. ඒ කියන්නේ 12. ආයි. ඊළඟට y = 3 into minus 1 square. minus 1 square කියන්නේ 3 into minus sorry plus 1. ඒ කියන්නේ 3. ඊළඟට
x equal 0 වෙයි y equal 3 into 0 square 0 square කියන්නේ 0 3 into 0 කියන්නේ 0 හරි මම ටැග් ගාලා මකනවා ඔයගලන්ට වීඩියෝ එක පෝස්ට් කරලා බලා ගන්න පුළුවන් නේ කතාව හරි ඊළඟට y equal 3 into 1 square 1 square කියන්නේ 1 ව තමයි 3 into 1 කියන්නේ 3 ඊළඟට y equal 3 into 2 square 2 square කියන්නේ 3 into 4 කියන්නේ 12 for my answers හරි ඊළඟට ඊළඟ equation එක y equal half x square apply කරනවා x values y equal half into මෙතන multiplication වෙන්නේ minus 2 ගේ square එතන half into minus 2 ගේ square කියන්නේ 4 4 මෙතන divide කරනවා 4 ට 2 cut වෙනවා ඔයගොල්ලෝ දන්නවා simplification එතකොට answer වෙනවා 2 කියන හරි ඊළඟ y equal half මෙතන minus 1 minus 1 guess kya minus 1 guess kya කියන්නේ 1 half in 1 කියන්නේ half ම තමයි half ඒක නැත්තම් 0.5 half කියන්නේ හරි ඊළඟ y equal half into 0 square 0 square කියන්නේ 0 half into 0 ඒ කියන්නේ 0 ඊළඟට y equal half 1 square half 1 square කියන්නේ 1 ඒ කියන්නේ half ඊට පස්සේ y equal half 2 square ඒ කියන්නේ half 2 square කියන්නේ 4 ඒ කියන්නේ 2 ඔන්නෝම ටේබල් ටික පිරෙනවා හරි ඔයාලට වැඩේ තේරෙනවානේ දැන් මේවා කෝඩිනේට්ස් මාක් කරලා අඳින්නයි තියෙන්නේ මේ ඔයගොල්ලෝ දන්නා කෝඩිනේට්ස් මාක් කරලා අඳින්න වැඩේ තියෙන්නේ මේ ඔක්කොම ග්‍රාෆ් අඳින්න ඕනේ එකම කෝඩිනේට් ප්ලේන් එකේ එකම ග්‍රාෆ් එකේ හරිද දැන් ඔයගොල්ලෝ ග්‍රාෆ් කියන වචනේ කෝඩිනේට් ප්ලේන් කියන වචනේ තේරුම ගන්න ළමයි අර x y ඇක්සිස් ඇඳලා අඳින්නේ කෝඩිනේට් ප්ලේන් එක මේ මෙයාලට තමයි ග්‍රාෆ් කියන්නේ එක කෝඩිනේට් ප්ලේන් එකේ ග්‍රාෆ් තුනක් අඳින්න තියෙනවා හරි ඒක තේරුම් ගන්නකො ග්‍රාෆ් තුනක් අඳින්න තියෙනවා එක කෝඩිනේට් ප්ලේන් එකේ එතකොට මේ ග්‍රාෆ් වල පැතිරීම බලන්න රේන්ජ් එක x ඇක්සිස් එක පැතිරිලා තියෙන මේ මයිනස් වලින් වැලියු ගත්තොත් මයිනස් 2 වෙනකම් විතරයි ප්ලස් වැලියු වලින් ගත්තොත් ප්ලස් 2 වෙනකම් විතරයි මේ තුනේ මෙහෙමයි කියන්නේ x කියන එක ලොකු රේන්ජ් එකක නැහැ ඒ නිසා අපිට පොඩක් අර යුනිට් අතර ඈත් කිරීමක් කරන්න පුළුවන් ඒ කියන්නේ ඉලක්ක දෙකක් අතර කොටු අතර පරතර ඈත් කිරීමක් කරලා අඳින්න පුළුවන් හරි ඒක තේරෙනවානේ y රේන්ජ් එක ගත්තොත් එහෙම මෙතන 4 පොසිටිව් ගත්තොත් පොසිටිව් වැලියස් තමයි මෙතන තියෙන්නේ ඔක්කොම නෙගටිව් වැලියස් උත් නැහැ 4 වෙනකම් තියෙනවා මෙතනත් ඔක්කොම පොසිටිව් වැලියස් නෙගටිව් වැලියස් ඇත්තෙම නැහැ 12 වෙනකම් තියෙනවා මෙතන ඔක්කොම පොසිටිව් වැලියස් හැබැයි වැඩිම වැලියු එක 12 12 දක්වා විහිදලා තියෙනවා දැන් ඔය අවබෝධය අරගෙන අපි කෝඩිනේට් ප්ලේන් එකට යමු හරි හරිනම් අපි ටේබල් වැලියස් ටික මෙන්න මම මෙතනින් එන්නා ඒක හරි අපි දැන් ගත්ත ටේබල් වැලියස් y = x² y = 3x² y = half x² හරි ටේබල් වැලියස් ටික ගත්තා දැන් ඕක එක කෝඩිනේට් ප්ලේන් එකේ ගන්නයි ඕනේ වැලියස් මාක් කර ගන්න ඕනේ x ගේ වැලියු එක -2 වෙද්දි y ගේ වැලියු එක 4 ඔය වගේම මාක් කර ගන්න ඕනේ මෙතන කෝඩිනේට්ස් ඉතින් අමාරු වැඩක් නමයි මම මේ white board එකේ මේ වැඩේ කරන්නේ x වැලියු එක -2 වෙද්දි x වැලියු එක -2 වෙද්දි y වැලියු එක 4 වෙලා තියෙනවා මෙන්න මේ වගේ දැනගෙන නේද හරි මම මේවා මාක් කරන්නේ නැහැ මේ පිටුරය පහදෙලි වෙන නිසා ඔයගොල්ලෝ මාක් කරන්න. x වැලියු එක -2 වෙද්දි y වැලියු එක 4 වෙලා තියෙනවා. හරි. මේ වගේ දැනග වෙන්න ඕනේ. හරි මම මේ ඇහි මානෙට තමයි ලකුණු කරන්නේ. සමහරකට ඇදේ යන්න පුළුවන්. හරි. ඊට පස්සේ x වැලියු එක -1 වෙද්දි y වැලියු එක 1 වෙලා තියෙනවා. x වැලියු එක -1 වෙද්දි y වැලියු එක 1 වෙලා තියෙනවා. හරි. ඔහොම x value එක 0 වෙද්දි y value එකත් 0 වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතන. x value එක 1 වෙද්දි y value එකත් 1 වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතන. හරි. x value එක 2 වෙද්දි y value එක 4 වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතන. අපි ආසන්න ලකුණු කරන්නේ පොඩි පොඩි වැරදි වෙන්න පුළුවන්. හරි. දැන් මේ graph එක අඳිද්දි ඔයාලට සැලකිලිමත් වෙනවා මේ free hand අඳින්න ඕනේ free hand අඳිනවා වගේම මේ අර
කර්ව් එක මෙතන තියෙන්නත් ඕනේ ඒවා නම් ඉතින් පන්ති කාමරේ තුල තමයි බලන්න වෙන්නේ ළමයි හරි මේක මේ වගේ දැනකදී එහෙම බලන්න බෑ ඔයගලන්ට ඒක පුරුදු කරන්න නම් වෙන්නේ පන්ති කාමරේ හරි ෆ්‍රී හෑන්ඩ් අදින්න ඕනේ මේ පැන්සල් පෑන් ඉරි දෙක තුනක් තියෙන්න බෑ පැන්සල් ඉරි දෙක තුනක් තියෙන්න බෑ පැන්සලෙන් අනිවාර්යෙන් අදින්න දෙක තුනක් තියෙන්න බෑ මෙහෙම ඉරි ඊට පස්සේ මෙන්න මෙතන මෙහෙම පොඩි කර්ව් එකක් ගතියක් තියෙන්න ඕනේ හරි ඔය තමයි මේක දැනගන්න ඕන කාරණා හරි ඊට පස්සේ මම මේක නේම් එක ලියනවා y = x² කියලා ඔන්න ලියමු හරි ඊළඟ ග්‍රාෆ් එක අඳිනු y = 3x² බලමු අඳින්න x value එක -2 වෙද්දි y value එක 2 x value එක -2 වෙද්දි හරි y value එක 12 හරි මෙන්න මෙතන අපි ආසන්නව ගත්තේ හරි ඊට පස්සේ x value එක -1 වෙද්දි y value එක 3 හරි එන්නේ මේ වගේ තරගනේ එහෙම ආනි තමයි ගත්තේ නේ හරි y value එක 3 ඊළඟට x value එක 0 වෙද්දි y value එක 0 එන්නේ මෙතන x value එක 1 වෙද්දි y value එක 3 x value එක 2 වෙද්දි y value එක 12 ඔන්නම ග්‍රාෆ් එක ඇඳෙනවා ග්‍රාෆ් එක ඇඳිද්දී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මේ කෝඩිනේට් හරහා යවන්න හරි ෆ්‍රී හෑන්ඩ් අඳින්න ඕගොල්ලොත් හරි මෙතන උලක් වගේ තියෙන බෑ මේක කර්ව් කරලා ගන්න හරි ඒක හරහා යවන්න මට මේ වයිට් බෝඩ් එකේ බෑනේ ලියන්න බෑනේ ළමයි මේව ලස්සනට ඔයාලා ඒක ලස්සනට ඇඳ ගන්න හරි දෙපැත්තේ සමබර ගතියක් තියෙන්න ඕනේ අඳින රූපේ හරි y equal 3x square වෙන්නේ ඊළඟට y equal half x square කින් දැන් දෙනවා y equal half x square x value එක -2 වෙද්දි x value එක -2 වෙද්දි y value එක 2 y value එක 2 හරි එන්නේ මෙතන x value එක -1 වෙද්දි y value එක half y value එක half කියන්නේ y ගේ value එක 0.5 මෙන්න මේ වගේ තැනක. කියන්නේ මෙතන. මේ වගේ තැනක. ඒ කියන්නේ 0 1 අතර හරි නැතනේ. 0 half කියන්නේ 0.5 වගේ value එකක්නේ. y කියනකොට 0.5 වගේ value එකක් මෙන්න මෙතන mark කරන්න. හරි. ඊළඟ 0 0. ඒ කියන්නේ මෙතන. ඊළඟට 1 and half. ඒ කියන්නේ x value එක 1 වෙද්දි y value එක half. ඒ කියන්නේ මේ හරි. එක පොඩේ අඳින්න දැන් පේනවත් දන්නේ නැහැ. හරි. වලගාව text book එකේ මේ graph තුන තියනවා ළමයි. पेज नंबर मैं क्या ना इनके बालान ने पढ़ा पेज नंबर 28 मम्मे हदाई में ने पेज नंबर 28 वाला ग्राफ तो ना पेज नंबर 28 बालान ने तो रोहन पहले भी नहीं इलाज ना टू विद दी एक्स वाली वेक वाई वाली वेक टू इलाज दी ना हर एक ने में है ये मैं एक ग्राफ एकांदी ना वहाँ प्रोडक्ट के लिए पांडर ऐंडा हम लेजी अभी जाने का ना और ना हम मार्क y equal half x square ඔන්න graph තුන ඇඳලා එකම coordinate line එකේ graph තුන ඇඳලා හරි ඔයාලගම page number 28 තියෙනවා නම් පෙරලගෙන බලන්න ඔන්න graph තුන ඔය විදිහට එනවා හරි coordinates ටික ඔයගොල්ලෝ ගාව තියෙන නිසා මම coordinates ටික මකනවා ඒ coordinate අවශ්‍ය නැහැ අපිට graph එක ඇඳගන්න හරි මම coordinate ටික මකනවා මකලා මෙතන මේ graph වල properties ටික ලියනවා හරි properties ටික ලියනවා ඔන්න ළමයි ප්‍රොපර්ටිස් ටික මේ graph තුනේ අපිට දකින්න ලැබෙන ප්‍රොපර්ටිස් ටික ගත්තොත් එහෙම මේ graph එකට හැඩයක් තියෙනවා මේ හැඩයට මේක u වක්‍ර වගේ මේ හැඩයට කියනවා parabolic shape කියලා එහෙම නැත්නම් graph is a parabola parabola හරි ඒ පොයින්ට් එක තේරෙන්න ඇති ඊට පස්සේ has a minimum point minimum point කියන්නේ දැන් මෙහෙම යද්දි මේක යටටනේ ඉන්නේ නිකන් මේ අතර තියෙනවනේ අපි ඒකට කියන්නේ එහෙනම් මේ අතර තියෙනවනම් අපි ඒකට කියන්නේ මිනිමම් පොයින්ට් එකක් තියෙනවා කියලා.
ඒ මිනිමම් පොයින්ට් එක කියන්නේ මෙන්න මේ වෙල මේ කර්ව් එක හැදෙන්නේ මෙතන. කර්ව් එක හැදෙන්නේ යටම තැනින්. යටම තැනින් නිසා ඒකට කියන්නේ මිනිමම් පොයින්ට් එක. මිනිමම් පොයින්ට් එක ඇහැට ගන්නේ y වැලියු එක. හරි. y වැලියු එක තමයි මිනිමම් පොයින්ට් එක ඇහැට ගන්නේ. යටම තියෙන y වැලියු එක කිය 0. යටම තියෙන y වැලියු එක 0. has a minimum point that is equal to 0. හරි. coordinates of the minimum point. minimum point එහෙම නැත්නම් turning point කියලා කියනවා. turning point කියලා කියනවා. හරි. turning point එකේ coordinates අහනවා. turn වෙන point එකේ එහෙම නැත්නම් minimum point එකේ coordinates තමයි 0 0. x value එකක් 0, y value එකක් 0. ඒ නිසා 0 0 තමයි coordinates of minimum point. symmetrical axis එහෙම නැත්නම් axis of symmetry කියන්නේ ළමයි graph එක සමානයි දෙපැත්තට. ගත්තොත් මෙතනින් දෙපැත්තට සමානයි. ඒ නිසා දැන් graph එක කියන්නේ මෙතනින් දෙපැත්තට සමානයි. ඒතකොට මේ symmetrical axis එක දැන් මේ වගේ රූප එක symmetrical axis එක වෙන්නේ මේක. grade 7 වල ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. හරි සමානව කොටස් දෙකකට බෙදෙන තැන. symmetrical axis කියන්නේ දැන් මේක තමයි symmetrical axis එක මේකේ. ඒතකොට දැන් graph එකේ ගත්තොත් symmetrical axis එක වෙන්නේ මෙන්න මේ line එක. y axis එක නේද? y axis එක නමක් තියනවා. දැන් graph එකේ මෙන්න මෙහෙම ඉරක් ගියොත් එහෙම මෙහෙම 2 හරහා මෙහෙම ඉරක් ගියොත් එහෙම අපි ඒක කියන්නේ x 2 කියලා. ඔකලෝ ගන්නවා ඇති. 2 හරහා මෙහෙම ඉරක් ගියොත් x axis එකේ 2 හරහා ඉරක් ගියොත් ඒකට කියන්නේ x 2 කියලා. මෙහෙම ගියොත් එහෙම ඉරක්. මෙහෙම ගියොත් අන්න y axis එක තියෙනවා. මෙන්න x axis එක තියෙනවා. ඉරක් යනවා මෙහෙම. ස්ට්‍රේට් ලයින් එක. ස්ට්‍රේට් ලයින් එකක් යනවා මෙහෙම 3 හරහා. එතකොට අපි ඒක කියන්නේ y 3 කියලා. මොකද y 3 හරහා තමයි මේක ගිහිල්ලා තියෙන දිගට. ඔය චුටි කාලේ ඉගෙනගෙන තියෙනවනේ. ඒ වගේ මෙතන symmetrical axis එක තියෙන්නේ x 0 හරහා නේ. x 0 හරහා තමයි මේ symmetrical axis එක තියෙන්නේ. මෙයානේ symmetrical axis එක. ඒක නම x 0. හරි. x 0. එහෙනම් axis of symmetry වොත් මේ වල x 0. මේ වගේ type graph එකක්. හරි. ඕන එක මේවා තමයි common properties ටික. හරි එහෙනම් මං හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. හරි එතකොට y ax² ටයිප් වල y ax² ටයිප් graph එකක් මේ යන්නේ a ගේ වැලියුවක පොසිටිව් වෙද්දී common graph properties තමයි මේ තියෙන්නේ. common graph properties මේ තියෙන්නේ. හරි එහෙනම් ඒක තේරෙන්නේ නැති. එහෙනම් මම clear කරනවා මේ white board එක. හරි ඊළඟ topic එක අර අපි ඉන්න main topic එකේ එකමයි y ax² type graphs. ඒකේ second sub topic එක when a is a negative value. second sub topic එක when a is a negative value. කලින් කතා කරේ positive value කියන එක. හරි a කියන්නේ මෙතන ඉස්සරහා x² ඉස්සරහා තියෙන value එක. ඒක ඉලක්කමක් විදිහට ගත්තොත් ඒක negative value එකක්. වෙනකොට මේ graph අඳින හැටි බලන්න යන්න. හරි මම ඔයාලට පෙන්නනදී y minus x² y equal minus 2x square y equal minus half x square ඒ වගේ x square ඉස්සරහා තියෙන value එක negative වෙලා තියෙනවා මෙතන. හරි මෙතනත් කියලා තියෙනවා draw the graph of function y equal minus x square minus 2x square minus half x square in same coordinate plane. එක coordinate plane එකම මේක අඳින්න ඕනේ. ඒගොල්ලෝ එකට දෙනවා හැමතිස්සෙම x value එක. හරි හැමතිස්සෙම x value එක දෙනවා නැත්තම් තියෙන range එක අපිට කියනවා. හරි එහෙනම් අපි ඒකට අදාළ ඒ x දීලා තියෙන value එකට අදාළව y value එක අරගෙන ඉමු මේක හදන්න කලින්. හරි ඔන්න ළමයි අපිට values ටික දීලා තියෙනවා. අපිට තියෙන දැන් මේක පොරවගෙන යන්න විතරයි. හරි ඔන්න එහෙනම් මම apply කරගෙන යනවා. ඔයාලා බලන්න y - x² - x² තියෙදි x ගේ value එක minus 2 වෙදි කොහොමද කරන්නේ? y minus x ගේ value එක minus 2. ඒ නිසා minus 2 ගේ square. හරි. minus එළිය තියෙනවා minus 2 ගේ square කියන්නේ 4. හා. ඒ කියන්නේ minus 4. හරි. ඔමෙ උත්තරේ. හරි. ඊළඟ. y minus x ගේ value එක minus 1. ඒ කියන්නේ minus 1 ගේ square. minus 1 ගේ square කියන්නේ minus 1. ඒ කියන්නේ -1 ගේ ස්කයර් කියන්නේ 1 එළිය මයිනස් එක මේ ඇවිල්ලා ඉන්නේ. හරි. ආස් එක -1. ඊළඟට. y - 0 ස්කයර්. 0 ස්කයර් කියන්නේ 0ම තමයි. -0 කියන්නේ
0 ම තමයි 0 කොච්චර මල්ටිප්ලයි වුණත් කොහොම වුණත් 0 තමයි ආන්සර් එක y equal minus x square ani එතකොට 1 x වලට 1 ව ඇප්ලයි කරනවා 1 square 1 square කියන්නේ 1 ම තමයි minus එක කොහොමද එළින් එනවා එතකොට minus 1 වෙනවා ආන්සර් එක ඊට පස්සේ y equal minus 2k square 2k square කියන්නේ minus 4 එතකොට minus 4 වෙනවා ආන්සර් එක හරි ඔහොමයි එතන හැදෙන්නේ දැන් මම ඊළඟට ඇප්ලයි කරගෙන යනවා y equal minus 2x square හරි ඇප්ලයි කරමු x මොකද වෙලා තියෙන්නේ square වෙලා minus 2 ගේ multiply වෙලා එතකොට මෙතන x කි value එක minus 2 එක ඇප්ලයි කරනවා minus 2 x නේ value එක minus 2 ගේ square හරි එතකොට minus 2 එළියේ ඉන්නවා minus 2 ගේ square කියන්නේ 4 4 into minus 2 කියන්නේ minus 8 කියලා answer එකනවා minus 8 කියලා answer එකනවා හරි මෙතන y equal minus 2 multiply කරනවා x square ගෙන් x square ගෙන් එතන මෙතන minus 1 ගේ square minus 2 multiply by minus 1 කියන්නේ 1 හරි එතන minus 2 into 1 කියන්නේ minus 2 තමයි answer එක හරි 0 x square කියන්නේ 0 නම් 0 කාගෙන් multiply කරා තාන්ස එක 0 ඒ නිසා මෙතන 0 ඊට පස්සේ y equal minus 2 x square කියන්නේ 1 square මෙතන. එතකොට minus 2 into 1 minus 2 into 1 කියන්නේ minus 2. ඊළඟට y equal minus 2 into 2 square ඒ කියන්නේ minus 2 into 4 ඒ කියන්නේ minus 8. ඔහොම වෙනවා answer එක. එහෙනම් ඒ ටිකත් හරි. මෙතන මේකට යමු. ඊළඟ function එකට y equal minus half x square minus half into minus 2 ගේ square again minus half into 4 දැන් මෙතන answer කියනවා හරි වලට පල්ලෙහා ඉඳ මදි වෙන නිසා මම මෙතන දාන්න මෙන්න මෙයාව කැපිලා ගිහිල්ලා minus 2 කියලා answer කියනවා හරි minus 2 කියලා answer කියනවා ඊළඟට y equal minus half x square x की वैल्यू का minus one लेना पड़ेगा minus half into minus one square क्या ने one plus one आई तब मैं minus one over two one के मान टाइम लगे ना minus half में minus one over two में ना भाई आंसर कर x की ना वैल्यू कर zero आप उसका मां zero है ना मेरे तरह आंसर कर ऐसा अभी मेरे तरह zero जाना इलाके का minus half into one square කියන්නේ 1 ම තමයි minus half into 1 කියන්නේ minus half ම තමයි ඊළඟට y equal minus half into 2 square 2 square කියන්නේ 4 මෙයි මේ කට් වෙලා ගිහලා answer කරනවා minus 2 කියලා ඔය ඉතින් තේරෙන්න ඕනේ සිම්ප්ලිෆිකේෂන්ස් නේ ඒවා ඇල්ජිබ්‍රානේ ඇල්ජිබ්‍රා සිම්ප්ලිෆිකේෂන්ස් දන්නවනේ හරි දැන් මේ ග්‍රාෆ් තුන අපි එකම කෝඩිනේට් ප්ලේන් එකේ අඳින්නේ අඳින්න කලින් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මෙහෙම දෙයක් ළමයි මේ වල x පැතිරිලා තියෙන්නේ කොහමද y පැතිරිලා තියෙන්නේ කොහමද කියන මේ රේන්ජ් එක තේරුම් ගන්න ඕනේ x ගේ රේන්ජ් එක අතට වැඩි දුරක් පැතිරිලා නැහැ මයිනස් 2 තමයි නෙගටිව් වැලියුස් වලින් ගිහිල්ලා තියෙන්නේ පොසිටිව් වැලියු වලින් 2 තමයි ගිහිල්ලා තියෙන්නේ ඒ කියන්නේ මේකේ රේන්ජ් එක හරි අඩු නිසා යුනිට් දෙකක් අතර පරතරය වැඩි කරන්න පුළුවන්. හරි. ඊළඟට y ගේ වැලියුස් ගත්තොත් මෙතන ඔක්කොම නෙගටිව් වැලියුස් 0 ඇරෙන්න. හරි. එතන නෙගටිව් පැත්තට බලයි. මේ මෙතන නෙගටිව් වැලියුස් 0 ඇරෙන්න. හරි. නෙගටිව් පැත්තටයි බාර පොසිටිව් වැලියුස් ඇත්තෙම නැහැ. මෙතනත් එහෙමයි. එහෙනම් නෙගටිව් පැත්ත වැඩිපුර අඳින්නයි ඕනේ. හරි. එහෙනම් අපි ග්‍රාෆ් එකට යමු. හරි ළමයි. එහෙනම් මම කෝඩිනේට් ප්ලේන් එක ඇඳා. දැන් අපිට තියෙන්නේ කෝඩිනේට්ස් මාක් කරන්න. ඒකට අදාළ ටේබල් ටික ඔයාලා ලියාගත්තා ඒ ලියාගත්ත ටේබල් එක මෙන්න තියෙනවා දැන් මෙතන හරිද දැන් මේකට අදාළව කෝඩිනේට්ස් මාක් කරන්න ඕනේ මම කලින් කිව්වා වගේ මට තියෙන වයිට් බෝඩ් එකක් ඒ නිසා මට මේක ඇඳේයි ඕගලන්ට මේකට ග්‍රාෆ් පේපර් එකක් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි තාම ග්‍රාෆ් පේපර් එකක් පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ ඕගලන්ට පුළුවන් මේක නිකම්ම පොඩි රූල් පොතේම මාක් කරගන්න කැමති නම් ග්‍රාෆ් පේපර් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒකට ඕගලෝ අර
පරතරයන් හරියට ගණන් දෙපන්නේ හරි හා එහෙමනම් අපි වැඩේ පටන් ගමු මේකේ කෝඩිනේට්ස් මාක් කරමු දැන් ඔයගොල්ලෝ දන්නවා කෝඩිනේට්ස් මාක් කරන්න මම මේ ඇඳෙන ග්‍රාෆ් එක ඔයගලගේ මේ ටෙක්ස්ට් බුක් එකේ page number 30 වල තියෙනවා page number 30 වල තියෙනවා ඒක බලුවා නම් මට මගේ රූපෙ පැහැදිලි නැත්නම් ඔයගලන්ට ඒකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් page number 30 වල තියෙනවා නේ ග්‍රේඩ් 10 බුක් එකේ හරි එහෙනම් x minus 2 වෙයි y value minus 4 වෙලා හරි y value minus 4 වෙලා x minus 1 වෙයි y value එක minus 1 වෙලා x 0 වෙයි y value එක 0 වෙලා x 1 වෙයි y value එක minus 1 වෙලා x 2 වෙයි y value එක minus 4 වෙලා කොහොමද කියන්නේ මම මේ දෙක දෙකේ දෙන්නේ ටේබල් එකට අදාළ කෝඩිනේට්ස් හරි දැන් ඔක එන්නේ මෙහෙමනේ ඔමෙන්නේ ග්‍රාෆ් එක හරි දැන් ඔබල ග්‍රාෆ් එක හරියට අඳින්න ඕනේ හරි කියන්නේ මේකේ අර තියෙනවා සිමිට්‍රි එකක් අනිත් එක උඩ බෑන්ඩ් එක දෙකක් වගේ යන්න බෑ හරි මම මේ වෙනකට හරි ඔන්න හොයලා දෙන්න හරි ඊළඟට ඊළඟට y equal minus 2x square minus 2x square එකට අදාළ x values minus 2 වෙදි minus 8 වෙලා y value එකද minus 8 වෙලා මේ වගේ තරකනේ ඊගොල්ලෝ x minus 1 වෙද්දි y value එක minus 2 වෙනවා හරි x value 0 වෙද්දි y value එක 0 වෙනවා x value 1 වෙද්දි y value එක minus 2 වෙනවා x value 2 වෙදි y value එක minus 8 වෙනවා හරි කොහොමයි කියන්නේ එතකොට මේකත් අඳින්න ඕන ඔයගොල්ලෝ හරි මෙතන කලව එකක් එන්න ඕනේ අනිවාර්යෙන්ම ඔන්නයි වගේ හරි කලින් එකේ graph එකේ function එක අපි ලිව්වේ නැහැ y equal minus 6 කියලා ඒක එතන ලියන්න මෙතන function එක y equal minus 2x square y equal minus 2x square එක ලියන්න මෙතන ඒකට ලකුණු හම් වෙනවා ඊළඟට y equal half minus half x square එක අඳින්නම x value එක minus 2 වෙද්දි කොට ඉන්න උතර පොඩි වැරදීමක් එනවා තියෙනවා මම ඒක හදලා ඉන්න හරි කලින් ලියාගත්ත එකේ පොඩි වැරද්දක් තිබුණා මම ඒක හැදුවා දැන් හරි දැන් අපි ඒක කෝඩිනේට් කරමු x value එක minus 2 වෙද්දි y value එක minus 2 වෙනවා හරි ප්‍රස් x value එක minus 1 වෙද්දි y value එක half වෙලා minus නේ මෙතන මේ හරි වුණා හරි x value එක 0 වෙද්දි y value එක 0 වෙනවා එතන පොඩ්ඩක් පැහැදිලි නැතුව යන ඔක්කොම එකට ඇලෙන නිසා x value එක 1 වෙද්දි y value එක minus 1/2 වෙලා x value එක 2 වෙද්දි y value එක minus 2 වෙලා හරි දැන් ඔහම එනවා මේක y equal minus 1/2 x ගැ ඔහම එන්නයි දැන් graph එක තියෙන්නේ දැන් පේනවනේ ඔහම තමයි graph එක ඇඳෙන්නේ හරි ඉතින් මේක ගත්තොත් එහෙම මේකේ common features ටික දැන් අපි ලියාගමු graph එක ඇඳ ගන්න නම් දැන් ඔයගොල්ලෝ දන්නවා හරි මම table එක මකනවා මකලා common features ලියනවා එතන ඔයගොල්ලෝ ලියාගන්න හරි මෙතන තමයි common properties දැන් අපිට මේ graph තුනෙන්ම දකින්න ලැබෙන මේවල හැඩය ගත්තොත් ළමයි මෙහෙම ගිහිල්ලා මෙහෙම ආයේ turn වෙනවා graph එක ඒ වගේ shape එක කියන්නේ parabola කියන්නේ හරි graph is a parabola හරි ඊළඟට has a maximum value දැන් මේම අපිට උඩට නිකන් කන්දක් මුදුනට වගේ තියෙනවා නම් ඒකට කියන්නේ maximum value කියලා. ඒ maximum value එක අපි හැම තිස්සෙම ගන්නේ y value එක. ඒ උඩම මුදුනේ තියෙන y value එක තමයි maximum value එකෙන් වෙන්නේ මෙතන y value එක 0. හරි coordinates of turning point එහෙම නැත්නම් coordinates of maximum point turn වෙන තැන. නැත්නම් maximum point එකේ coordinates අවුල් 0 0 තමයි coordinates වල දෙක පේනවනේ. ඊළඟට ඇක්සිස් ඔෆ් සිමෙට්‍රි කියන්නේ සමාන වගේ graph දෙකට බෙදෙනවා. ඔයගලන්ට පේනවාද මෙන්න මේ ලයින් එකෙන් මේ graph දෙක දෙකට සමාන බෙදෙනවා. මේ ලයින් එකේ ෆන්ක්ෂන් එක x 0 කියන එක. එහෙනම් ඇක්සිස් ඔෆ් සිමෙට්‍රි x 0. හරි. එහෙනම් ඔයගලන්ට ඔක තේරෙනවා. මේකත් එක්ක මේ බලන්නකෝ.
මේ අපි කතා කරේ y equal ax square type graphs හරි ඒක මේ අපේ සබ් ටොපික් එකුනේ මේ a value එක නෙගටිව් වෙද්දී graph හැදෙන්නේ කොහොමද කියන එක ඉතින් ඔයාලා දකින්න ඇති නෙගටිව් වෙද්දී මේවට වෙනම ලක්ෂණ ටිකක් තිබුණා පොසිටිව් වෙද්දී වෙනම ලක්ෂණ ටිකක් තිබුණා හරි එහෙනම් ඔයගලන්ට මේ ටොපික් එක තේරෙන්න ඇති මේකත් එක්ක අපේ graph වල episode 2 ඉවර වෙනවා හරි මේ grade 10 මේ අපි ගාමි ඉන්නේ grade 10 වල මේ episode 2 හරි එහෙනම් මෙතනින් නවත්තමු අලුත් එපිසෝඩ් එකක් බලාපොරොත්තු වෙන ඉන්න හරි thank you